கிறிஸ்து வான்சே துலமா பிரேமவந்த சகோதர சகோதரினி, சுவாமின் வகான்சே அப்பிட்ட மதக்கரதேனவா போம உத்தும் தர்ம சத்தியதாவையாக இதமை ஜீவனதாயக போஜனய மமாய் அப்பிட ஜீவனய தென்னே அப்பிவ ஜீவத் கரவான்னே அப்போ சக்திமத் கரவான்னே உன் வகான்சே கேம ஏ உத்தும் போஜனையாய் எனிசாப்பி ஆரம்பேதீம சப்பிரசாதி ஜீவமான சுவாமின் வகான்சேவ அப்ப மெதிர கந்துவாகனிமு ஹெகி ஹம கெனெக் மதனகசா ஏ உன் வகான்சேட ஹிமி நமஸ்காரய கௌரவய மெச்சே புதகரசிடிமு ஜீவகன தேன சமீதும் சிறிகாய சவிய லபதேன சமீதும் ருதிரய அப்ப பெவத்மம வடவன ஆஹாரய அமில சுரபுது நை அப்ப சவிய எத்தனை அமில சுரபுது நை அப்ப சவிய எத்தனை இதா குருசேயாகவி பாபி அப்ப உதேசா சமீததிவி பிதுவா அப்ப நிசா சமீததிவி பிதுவா யலிது சிஹி கிரேனா தேன சமீதும் சிறிகாய சவிய லபதேன சமீதும் ருதிரய அப்ப பெவத்மம வடவன ஆஹாரய அமில சுரபுது நை அப்ப சவிய எத்தனை அமில சுரபுது யாகவன்னட் நிதி கெடின்னட் தேவதன உதேசா சமிது அப்ப யவனா நிதி தினா சமிது அப்ப யவனா சமிது சிறி பூப்பே ஜீவகன தேன சமீதும் சிறிகாய சவிய லபதேன சமீதும் ருதிரய அப்ப பெவத்மம வடவன ஆஹாரய
அமில சுரபுதுனை அப்ப சவிய எத்தனை அமில சுரபுதுனை විශේෂාකාරයෙන් ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කරනවා ඉතාලි රාජ්‍යයේ සේවය කරන පවුලක් ඔවුන් නිරන්තරයෙන්ම මේ කුරුස දැහැනට සහභාගි වෙන පවුලක් ඒ වගේම දේව වචනය තුළ ස්වාමින් වහන්සේ තුළ බොහෝ අයගේ ජීවිත ගොඩනගන්නට උත්සාහ කරන පවුලක් ඉතින් ඔවුන්ගේ විවාහ ජීවිතයේ 25 වෙනි වසර සමරනවා ඉතින් අද දවසේදී විශේෂාකාරයේ ස්වාමීන් වහන්සේට ස්තුති කරන්නට කියලා කිව්වා. අද මේ පවුලම මන්ද මේ කුරුස දැහැන තුලින් ඔවුන්ගේ ජීවිතයට පවුල් ජීවිතයට ඒ ලැබුණු ශක්තිය කියා නිම කරගන්නට බෑ. එය අනන්තයි අප්‍රමාණයි. Praise the Lord. 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 Prashansa veva. Prashansa veva. Mahimaya veva. Mahimaya veva. Mahimaya veva. Mahimaya veva. වගේම බොහෝ කාලයක් මාස කිහිපයක්ම රෝහල් ගත වෙලා හිටියා ඩෙන්ගුන රෝගෙන්. මං යාඥා කළා නිරන්තරයෙන්ම තරුණ පුතෙක් ගැන. ඊයේ මං ගියා ඔහු බලන්න. ඉතින් වෛද්‍යවරු පවා පුදුම වෙනවා ඔහුට ලැබුණු සුවයට. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ තුළ ඔහුගේ ජීවිතයේ තිබුණු හුඟක් තවත් රෝගී තත්ත්වයන් ස්වාමීන් වහන්සේ අනාවරණය වෙන්නට සලස්සලා ඒ සියල්ලට ප්‍රතිකාර ලැබිලා දැන් සම්පූර්ණයෙන්ම සුවාතර හැරිලා තියෙනවා. ස්වාමීන් වහන්සේට අද දවසේදී ස්තුති කියනවා ප්‍රශංසා කරනවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Mahimaya veva. Hallelujah. 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 Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ඒ සමගම දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින ආදර ජේසුනි මගේ පුතාට විදේශගත වීමට බලාපොරොත්තු සිටියත් ඒ ගමන කිසිදු ආකාරයකින් සාර්ථක කර ගැනීමට නොහැකිව සිටි අවස්ථාවේ මම පීතුමා හමු වී සියල්ල පවසා යාඥා කළා. ඉන්පසු අපි නොසිතූ ලෙස දරුවාට ජපානයට යාමට ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Prashansa veva. Prashansa veva. Mahimaya veva. Mahimaya veva. Divyan wahanseeta siyalla kalahakiya aadara jeesani mage ugure pilika shailayak athi bawa vaidawaru pavasu mohote ma bohoma asarnama siriyat karakiya gata nahakiva siti avasthave ma pituma hamuwi mage vedanawan pavasu pasu pituma ma wenuen ඔබ වහන්සේගේ ප්‍රතිහාරාත්මක ශ්‍රී කුරුසිය තබා යාඥා කළා. ඉන්පසු පීතුමා මාහට ඔබ වහන්සේට භාරයක් වන ලෙස කිව්වා. ඉන්පසු මා නැවත වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දුන්නා. එහිදී වෛද්‍යවරුද පුදුමයට පත් කරමින් ඒ කිසිදු පිළිකා ශෛලියක් නොමැති බව පැවසුවා. ඔබ වහන්සේ කළ මේ මහා ප්‍රතිහාරයට ජීසුනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Prashansa veva. Prashansa veva. ඒ සමගම දවසේදී ස්වාමින් වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කරනවා. විදේශගතව සිටින කෙනෙක් මගේ යාඥා පිහිට ඉල්ලා සිටියා රැකී රක්ෂාවක් නොමැති කම නිසා. එනිසා හිතුවටත් වඩා හොඳ රැකියාවක් ලැබීම ගැන ස්වාමින් වහන්සේට අද දවසේ ස්තුති කියනවා. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. අපිව මව් කුසේ ඉඳලාම අපිව හඳුනන දෙවි කෙනෙක් අපිට ඉන්නේ. අපිට කිසි දෙයකට බය වෙන්නට දෙයක් නැහැ. උන්වහන්සේ අපිට කියනවා බිය නොවන්න මම නුඹලා සමග සිටිමි. නුඹලා ගැඹුරු ජලය මැදින් ගියත් මම නුඹලා සමගයි.
නුඹලා ගිනි මැදින් ගියත් මම නුඹලා සමගයි. කිසිදු ආකාරයකින් නපුරක් වෙන්නට උන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේට අපි මෙසේ ප්‍රශංසා කරමු. මව් කුසයේ මා බිහිවන්නත් පෙර අඳුනාගත් සමීදේ මගේ ජීවිත පන නල ඇත්තේ ඔබ සුරතී සමීදේ ගෙවෙනා සැම තප්පරයක් ගානේ ඔබ මා සුරකින්නේ ඔබ ඇසුරයි මට සුවය දෙන්නේ අද හමි ඔබ සමීපේ ප්‍රශංසා වේවා මහිමය වේවා සිතින් හදවතින් වීරයෙන් සේවය උද දෙන්නම් සිතින් හදවතින් බුද්ධියෙන් ඔබ හට කැපවෙන්නම් ආදරින් ඉන්නම් සිගතව මා හැදෙන විට ඔබ මා දැන සිටියේ දිවියේ මාගේ ඉරනම ඇත්තේ ඔබ තුලමයි සමීදේ ගෙවෙනා මොහොතක් මොහොතක් ගානේ මට ශක්තිය දෙන්නේ ඔබ ශ්‍රී වචනය මග පෙන්වන්නේ ඔබ මා ආලෝකේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මහිමය වේ දවතින් වීරයෙන් සේවය උද දෙන්නම් සිතින් හදවතින් බුද්ධියෙන් ඔබ හට කැපවෙන්නම් ආදරින් ඉන්නම් කවුරුන් මාත් හැරියත් ඔබ මා අත් නොහරින සමීදේ මගේ සදාතන මිතුරා ඔබමයි ජේසු ක්‍රිස්තු සමීදේ අතහරින්නේ නෑ දාලයන් රැඳෙමි ඔබේ දැතේ ඔබෙන් තොර ලොවක්
සිතන්න බෑ මට ඔබ පසුපස එන්නම් සම්කරෙක්ම ප්‍රශංසාවේවා මහිමය සිතින් හදවතින් බුද්ධියෙන් ඔබ හට කැපවෙන්නම් ආදරින් ඉන්නම් ආදරින් ඉන්නම් ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා සුවිශේෂක ජොහන්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේ කතා කොට ජීවනදායක ආහාරයේ මමය මා වෙත පැමිණෙන යමෙක් වේද ඔහුට සාගිනිනවන්නේය මා අදහන යමෙක් වේද ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේය එහෙත් මා කී ලෙසම ඔබ මා දුට නමුත් නොදන්නෝය පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතර පැමිණෙති මා වෙතර පැමිණෙන්නා මම කිසිසේත් ඉවත නොදම්මමි. මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේම කැමැත්ත කරන පිණිස නොව මා එවාවදාළ තෙරණ වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. මා එවාවදාළ උන් වහන්සේගේ කැමැත්ත නම් උන් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක්කෙනෙකුවත් නැතිවන්නට නෑර සියල්ලන්ම අන්තිම දවසේදී මා විසින් උත්ථාන කරනු ලැබීමය. පුත්‍රයන්න් වහන්සේ දැක උන් වහන්සේ අදහා ගන්නා හැම කෙනෙකුම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්තය. මමද අන්තිම දවසේදී ඔවුන් උත්ථාන කරන්නෙමි වදාළසේක. සමිදරන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදත් සුරේදුනි ස්පර්ශ කරමෙන මුවට නැගෙන සෑම වදන සිපට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිරේවා සුදත් සත්වර ඔබ කෙරෙහි වේවා ඔබට ආසි ප්‍රමන්ත සහෝදර සහෝදරයනි ලබන බදාදා සිට සවස 6ට සුදෝජසේ මුනුදුන්ට සැතපෙන සුදෝජසේ මුනුදුන්ගේ නුවාණය සහ දිව්‍ය පූජාව සිදු කරනු ලබනවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශ්‍රද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ජීවනදායක බොහෝජනය මමයි. ප්‍රමාන්තේනි මේ වචනය උන්වහන්සේ ජීවිතය දෙන ජීවිතය දානය කරන තැනන් වහන්සේ බව ඔබ අදහලා තියෙනවද? ඔබ විශ්වාස කරලා තියෙනවද? ඔබ අත්දකලා තියෙනවද? බලන්න අතුස්සන් අත්දකලා තියෙනවා උන්වහන්සේ ජීවනය දෙන තැනන් වහන්සේ කියලා. ජීවනදායක භෝජනය
ඔබට ජීවිතය දෙන්න උන්වහන්සේ කියලා අත් දැකලා තියෙන අත උස්සන්න බලන්න උඩට. 5 2 3 4 5 හොඳයි හොඳයි. සමහරක් අය බාගට තමයි උස්සන්නේ. මම අත් දෙකම උස්සනවා. මොකද ඊය මගේ ජීවිතයේ තුලත් මම අත් දැකලා තියෙනවා. ඒ වගේම මම තවත් බොහෝ අය තුල මම මේ දේ අත්දැකලා තියෙනවා. මම ඔබත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ අර දරුණු හෘදාබාධය හැදිච්ච මොහොතේ මට දැන් තේරෙනවා මගේ හුස්ම හිර වෙනවා. ටික ටික හුස්ම ගන්න බැහැ. හුස්ම ටික හිර වෙනවා. දැන් දැනෙනවා තමුන් දැන් මැරෙන්න යන්නේ කියලා. මේ අවස්ථාවේදී තමයි මම සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව ලබාගෙන අන්තිම ආලේපේ නැමැති සක්‍රමේන්තුව මා විසින් මටම දාණය කරගත්තා. ලස් දෙක පියාගත්තා. මම මරණය අත්දැක්කා. මම මැරිලා වැටලා ඉන්නවා මමම දැක්ක උඩ ඉඳලා. නමුත් ශාරීරිකව මාව මැරුණත් ඊට ස්වල්ප මොහොතකට කලින් මන් ලබාගත් සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ උන් වහන්සේ මා තුළ ජීවමානව වැඩ සිටියා. මම දැඩි ලෙස විශ්වාස කරනවා ඒ ස්වාමීන් වහන්සේ මට ජීවිතය දුන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මාව ජීවත් කළේ. මොකද ලිපිඩ් ප්‍රොෆයිල් එක අරගෙන එක වෛද්‍යවරයෙක් මට කියනවා මේක නම් හිතා ගන්න බෑ, මේ රිපෝට් එක අනුව මේ පුද්ගලයා ජීවත් වෙන්න බෑ. මොකද සෙන්ටිමීටර් 4.2 ක ලේ කැටයක් කොරනරි ආටරි එකේ හෘද වස්තුව ස්පන්දනය වෙන ආටරි එකේ හිර වෙලා උතර හෘද වස්තුව ස්පන්දනය වීම අඩාල වෙනවා. ඒ අවස්ථාවේදී තමයි ගත්තු රිපෝට් එකේ තියෙනවා ස්ට්‍රෙස් ටු කාඩියක් මසල්ස් කියලා කියනවා. මේ ආපු පීඩනය සාමාන්‍යයෙන් තියෙන්නට ඕන ප්‍රමාණය තමයි 24 to 190, 24 ඉඳලා 190 දක්වා. ඒ මොහොතේ මගේ තිබිලා තියෙනවා 1,741. කියන්නේ කී ප්‍රමාණයකින් වැඩිද? අනිත් ඔක්කොම හයි. මෙවැනි ඉතාම දරුණුම තම තත්වයක මම මැරුණත් මට ජීවිතය දුන්නා උන් වහන්සේ. එනිසා මගේ ජීවිතය තුළ මම බලගතු ලෙස අත්දැක්කා සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට ජීවිතය දෙන. ඒ වගේම ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයේ පණ අදමින් හිටපු රෝගීන්ට මම ගිහිල්ලා ආරෝග්‍ය ශාලාවට ගිහිල්ලා දිවස ප්‍රසාද වහන්සේ දාණය කරලා ඒ අය ජීවත් වෙන්නට පටන් ගන්න ආකාරය ඒ සප්‍රසාද වහන්සේ ලැබීමත් සමගම ඒ ඔවුන්ට ජීවනය ලැබෙන ආකාරය මගේ ඇස් දෙකෙන් මම දැකලා තියෙනවා. යූකරිස්ටික් මිරාකල්ස් කියලා පොතක් තියෙනවා. දිව්‍ය සප්‍රසාදීය ප්‍රාතිහාර්යයන්. එක දවසක් විද්‍යාඥයින්ට නාසා ආයතනයේ විද්‍යාඥයින්ට අවශ්‍ය කරලා තිබුණා මේ මිනිස්සෙක් මැරෙනකොට ඒ මිනිසාගේ ජීවිතය, ඒ කියන්නේ මේ මනුෂ්‍යගේ ශරීරයට සිදුවෙන දේවල් ඉතාමත් සියුම් පරීක්ෂණයක් මාර්ගයෙන් ඔවුන් අධ්‍යයනය කරනවා. දැන් පරීක්ෂණාගාරයේ කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා මේ මැරෙන පණ අදින මිනිස්සෙක් ඔහුගේ ඇඟට ඒ උපකරණ සවි කරලා කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා ඔවුන් බලාගෙන ඉන්නකොට ඔවුන් අධ්‍යයනය කරනවා. ඒ සෑම මිනිසෙක් තුළම යම්කිසි රශ්මියක් තියෙනවා. විහිදෙන
රශ්මි මාලාවක් තියෙනවා. පුජ්‍යලයා මරණයට පත් වෙනකොට මේ රශ්මිය එන්න 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 අඩුවෙගෙන 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 ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ පුජ්‍යලයාගේ මරණය සිදු වෙන්නේ. දැන් විද්‍යාඥයෝ ටික මේ පරීක්ෂණය කරගෙන යනකොට උන් දකිනවා මේ මරණාසන්න රෝගියාගේ මේ රශ්මි මහලාව අඩුවෙගෙන අඩුවෙගෙන යද්දී එක පාර්තම මේ මුළු කාමරේම ආලෝකමත් කරමින් ලොකු රශ්මියක් එනවා. රශ්මාලාවක් එනවා. ඊට පස්සේ විද්‍යාඥයෝ පුදුමෙන් පුදුමයට පත් වෙනවා, මේ මොකද්ද මේ සිදු වුනේ? ඊට ස්වල්ප මොහොතකට පස්සේ ඒ රශ්මි මාලාව නැති වෙලා යනවා. අර මරණාසන්න රෝගියා ඒ අඩුවේගෙන අඩුවේගෙන ගිය රශ්මි ධාරාව එන්න 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 වැඩි වේගෙන යනවා. අවසානයේ මේ මරණාසන්නව සිටි රෝගියාට සුවය ලැබෙනවා. විද්‍යාඥයෝ ඇවිල්ලා අහනවා, මොකද්ද මෙතන දැන් සිදු වුනේ? එතකොට ඔවුන්ට කියනවා, දැන් මේ රෝගියාට පියතුමෙක් ඇවිල්ලා දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන්නට දීලා අන්තිම ආලේපය දීලා ඒ පියතුමා පිටත් වෙලා ගියයි කියලා. උන්ට අදහ ගන්න බැරි වෙනවා. මේ විද්‍යාඥයාට වයස අවුරුදු 53යි. ඔහු අවසානයේ තමුන්ගේ වෘත්තිය අතහැරලා දාලා පූජකවරය ලබා ගන්නවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ජීවමානයි, ජීවනය දෙන ජීවිතය දෙන තැනන් වහන්සේ. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනේ, අද හුඟක් අපිට මේ දේ දැනෙන්නේ නැහැ. අපි දිවස ප්‍රසාදේ ස්වාමීන් වහන්සේව ලබා ගන්න ස්වරූපයෙන්ම මම දකිනවා ඇවිල්ලා දිවස ප්‍රසාද වහන්සේව ඔබ ඇවිල්ලා ලබා ගන්න විදිහටම තේරෙනවා කොයිතරම් ගරුත්වයක්, ආදරයක්, භක්තියක් ඔබ තුල තියෙනවද කියලා. ඒ වගේම දිවස ප්‍රසාද වහන්සේ වැඩමවල තියෙනකොට අපි උන් වහන්සේට නමස්කාර කරන ආකාරය සමහරලාට අපි කිසිම සැලකිල්ලක් නැතුව ගමන් කරනවා. එනිසා තමයි සුදු පාවුලතුමා අපිට කොරින්තු ලිපියේ සඳහන් කරනවා, ඔබ නුසුදුසු ලෙස ස්වාමින් වහන්සේව ලබා ගන්නවා නම් ඒ ලබාගන්නේ ස්වාමින් වහන්සේව නෙමෙයි, සාපයක් කියලා. එසේනම් අපි ඇත්තටම ලබාගෙන තියෙන ස්වාමින් වහන්සේද නැත්නම් සාපයක්? දැන් දිව්‍ය සප්‍රසාදේ වහන්සේ කියලා කියන්නේ මොකක්ද? එයින් හඟවන්නේ උන් වහන්සේව කඩලා, උන් වහන්සේව බෙදලා අපිට දුන්නා අපිව ජීවත් කරවන්නට. තමකම නසාගත්ත උන් වහන්සේ, මමත්වය නසාගත්ත උන් වහන්සේ. අද අපිට රටක් හැටියට, දේශයක් හැටියට මෙන්න මේ දිව්‍ය සප්‍රසාදික ජීවිතයක් තමයි අවශ්‍ය කරන්නේ. අද මේ රට පත් වෙලා තියෙන්නේ මේ මහා විනාශයන්ට හේතුව ඒකයි. තමුන්ව කඩා ගන්නට බැරි කමයි. බලයට තියෙන කෑදරකම නිසා මුළු මහත් රටක් අනාථ වෙලා කැඩෙන්නට බැහැ, පිළිගන්නට බැහැ. ඒකද? එය පවුලකට වෙන්නට පුළුවන්, ඒ පූජකතුමෙකුට වෙන්නට පුළුවන්. පියතුමෙක් මොනතරම් භාග්‍යවන්තද, ඒ ස්වාමින් වහන්සේව මේ සුද්ධ වූ අල්තාරයට වැඩම කරන්නට භාග්‍යයක් ලැබීම ගැන. ඒ නිසා තමයි
කල්කටාවේ සුදු තෙරේසා මෞතුමිය පූජකතුමන්ලාට දවසක් කතා කරනවා. කතා කරලා එතුමිය කියනවා, පූජක පුතුනේ, ඔබ සුදු දිව්‍ය පූජා යාගය පවත්වද්දී හිතාගන්න, මේ ඔබේ ජීවිතේ ඔබ පවත්වන පළවෙනි දිව්‍ය පූජා යාගය. හිතන්න, මේ ඔබ පවත්වන ඔබේ අවසානම දිව්‍ය පූජා යාගය, එකම දිව්‍ය පූජා යාගය කියලා. ඒ නිසා ඒ ඉතාමත් භක්තියෙන් සිදු කරන්නට කියලා. අයියේ, මේ අපිට ජීවිතය දෙන, ජීවනය දෙන ස්වාමින් වහන්සේව වැඩම කරන්නට මේ පව්කාර වූ අපිට ස්වාමින් වහන්සේ උතුම් භාග්‍යයක් දීලා තියෙනවා. උතුම් භාග්‍යයක් දීලා තියෙනවා. මම මතකයි, මම පූජාවට උදව් වෙලා දවස් දෙකයි මගේ ජීවිතේටම පූජාවට උදව් වුණේ. ඒ දවස් දෙකේම යම් යම් වැරදි සිදු වුණා මගේ අතේ. දෙවෙනි දවසේ පූජාට උදව් වෙද්දී ටිකක් වයසක පියතුමෙක් තමයි හිටියේ අපේ හපුගොඩ දේවස්ථානේ. එතකොට අල්තාරේ පඩි පඩි ගොඩක් තිබුණා. පියතුමා දිවස ප්‍රසාද වහන්සේ ලබන්නට දීලා මේ පඩි වලින් නැගගෙන එනකොට එකපාරට ඇදගෙන වැටුණා. දැන් සප්‍රසාද වහන්සේ සීසීකඩ විසිරුණා. ඉතින් පියතුමා ලීන්සුවක් අරගෙන එක එක අරගෙන සිබෝරියෙමට දානවා. සුදු රෙදි කැල්ලකින් පිහාගෙන පියතුමාට දාඩිය දාලා හොඳටම වයසක පියතුමෙක්. මං කල්පනා කරුවා, අනේ ෆාද කොච්චරද මහා අමාරුවෙන්ද මේ කාර්යය කරන්නේ. මම තිමීට ගිහිල්ලා පාත් වෙලා සිබෝරියෙමට දැම්මා. ඉතරයි හෙනයක් පාත් වුණා වගේ ඔළුවට ඔක්කක් ආවා. යක්ෂාතෝ ස්වාමින් වහන්සේව ස්පර්ශ කළා කියලා අත දිගැරලා මගේ ජීවිතේට එහෙම ටොක්ක්ක් නම් කාලා නැහැ. තැටිය තිබ්බ අල්තාර උඩින් එතන ඉඳලම ගෙදරටම දිව්වා. දෙන්න බම සහෝදරතුමෙක් වෙලා දිව්‍යස ප්‍රසාද වහන්සේ පළවෙනි වතාවට ජනතාවට දානය කරන්නට උන් වහන්සේව ස්පර්ශ කරද්දි මට මේ සිද්ධිය මතක් වුණා. අම්මා ඇවිල්ලා ඔළුව අතගාලා බලපුවම ඔළුව හොඳටම තඩිස්සි වෙලා ගෙඩියක් වගේ. පස්සේ ඕඩිකොලොන් දාලා මසාජ් කරලා මසාජ් කරලා, ඇයි පුතේ ඔයා, ඉතින් මං ස්වාමිට උදව් වෙන්නනේ ගියේ. දැන් මං කිව්වා, මට දුක මට ටොක්ක්ක් යන්නේ එක නෙමෙයි, ඒ ෆාද මට යක්ෂයා කියලා කිව්වා, ඒකයි මට දුක කියලා. එතකොට මම හිතන්නේ 6 වෙනි පන්තියද කොහෙද ඉගෙන ගන්න. ප්‍රේමන්තිනි, අපේ ජීවිතේ අපි අසරණ වෙනකොට, අපි තනි වෙනකොට ස්වාමීන් වහන්සේ අපිට කියනවා, වෙහෙස වන්නාවුද බරවසලන්නාවුද සියල්ලෙනි මා වෙතට එන්න, ඇවිල උන් වහන්සේව ලබාගෙන යන්න. සමහර විට අපි ඉරු දින දිව්‍ය පූජාවට ඇවිල්ලා ලබාගෙන යන්නේ ස්වාමීන් වහන්සේව නෙමෙයි, අපි ලබාගෙන යන්නේ එක්කෝ උපදූපයක්, එක්ක මොකක් හරි කේලමක්. ඇහුවතින් ඔබ මොනවද ලබාගෙන ගියේ? ඔබට දැනුණද ඔබ මේ ලබාගත්තේ ජීවනය දෙන ස්වාමින් වහන්සේ කියන එක? ඔබට දැනුණද, හැඟුණද? සප්‍රසාදී ජීවමාන ස්වාමින් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. අද අපි යාඥා කරමු, විශේෂයෙන්ම අපේ දේශය වෙනුවෙන් යාඥා කරමු. අද මේ මුළු මහත් රට වෙනුවෙන්ම තරුණ පිරිසක් මාසයක් විතර වගේ කාලයක්
ඔවුන් තමුගේ කාලයේ ශ්‍රමය මේ හැම දෙයක්ම කැප කරලා ඔවුන් හඬක් නගනවා. ඒක අපිට අවතක්සේරු කරන්නට බෑ. මන්ද බොරුවෙන් ජීවත් වෙච්ච, වංචාවෙන් ජීවත් වෙච්ච, හොරකමෙන් ජීවත් වෙච්ච හුඟක් දේවල් මේ තරුණ දරුවන්ගේ උද්ඝෝෂණය නිසා එළිදරව් වුණා. බලන්න, ටයිටැනික් නෞකාව මුහුදගත කරනකොට කපිතාන්වරයා කිව්වේ මොකද්ද? කැප්ටන් කිව්වේ, "Even the God could not stop the journey of Titanic." මේ ටයිටැනික් නෞකාවේ ගමන දෙවියන්ටවත් නතර කරන්න බැහැ කියලා කිව්වේ. දෙවියන්ටවත් නතර කරන්න බැහැ කියලා තමයි පටන් ගත්තේ. ඒ කපිතාන්වරයා හරිම උද්දච්ච මිනිස්සෙක්. බැහැපත් කමක් නැහැ. කිසිම කෙනෙක් කියන දෙයක් විශ්වාස කරුවේ නැහැ. කාගවත් කීමක් ඇහුවේ නැහැ. තමුන්ට පුළුවන් මට හැම දෙයක්ම කරන්නට පුළුවන්, මට වඩා జగතෙක් නැහැ, මට වඩා කෙරුමක් නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. මේ ටයිටැනික් නෞකාවේ පළවෙනිම අනතුර සිදුවෙන්නට යන්නට ඉස්සෙල්ලා දැක්කේ පහළ ගල්ලඟුරු ආකරවල සේවය කරන සේවකයෝ. ඔවුන් දැක්කේ, ඔවුන් කිව්වා, "මෙන්න මේ වගේ ලොකු අනතුරක් තියෙනවා, හිම කන්දක් තියෙනවා." කපිතාන්වරයා ගණන් ගත්තේ නැහැ. මොන හිම කමුදද ඔක්කොම කඩාගෙන යන්නට පුළුවන් මේ මගේ නෞකාවට කියලා කිව්වේ. ඊට පස්සේ දෙවනි සේවක කණ්ඩායමෙන් පණිවිඩයක් දුන්නා, ලොකු අනතුරක් ළඟයි කියලා. ඒ ගණන් ගත්තෙත් නැහැ. පස්සේ නැවේ කළමනාකරණය කරන අය ගිහිල්ලා කිව්වා. එතකොට ඔහු කිව්වා, "සංගීතයේ දෙන අයට නැව ගිලුණත් බෑන්චුන් කියලා කතාවක් තියෙන්නේ. උඹලා සංගීතයේ දීපල්ලයි" කිව්වා. "නටපල්ලයි" කිව්වා. "ගායපල්ලයි" කියලා කිව්වා. මේවා මොකද්ද කියලා. ඊට පස්සේ නැව හැප්පෙනවා. දැන් හිම කන්දේ හැප්පුණාට පස්සේ ලොකු ඩැමේජ් එකක් සිදු වෙනවා. නැව ඇතුළට වතුර එන්නට පටන් ගන්නවා. තට්ටුවෙන් තට්ටුව, තට්ටුවෙන් තට්ටුව වතුර වලින් පිරෙන්නට පටන් ගන්නවා. බජව් දදා හිටපු සංගීත කණ්ඩායම "God of Mercy" ගීතිකාව ගායන වාදනය කරනවා. "සමිඳුනේ ඔබේ පෙම් කරුණාපා" කියලා කියන්නේ. අන්තිමට මුළු නැවම මුහුදුබත් වෙනවා. එක මිනිස්සෙකුගේ තියෙන උද්දච්චකම නිසා, මුරණ්ඩුකම නිසා, අනිත් කෙනෙක් කියපු දේ අහපු නැති නිසා. කැඩෙන්නට බැරි වුණා. නැව කඩාගත්තා. කප්පිත්තට කැඩෙන්නට බැරි නම් කැඩෙන්නේ නැවයි. ඒ කියන්නේ රටයි කැඩෙන්නේ, විනාශ වෙන්නේ රටයි. තමුන්ට පිළිගන්නට බැරි නම්. අද මේ තරුණයෝ ලොකු අරගලයක ඉන්නේ. මෙන්න මේවා කඩන්නයි අපි මේ තරුණයන් වෙනුවෙන් යාඥා කරන්නට ඕනේ. ඔවුන්ට ශක්තියක් වෙන්නට ඕනේ. මොකද ඔවුන් හුඟක් දේවල් දැන් එලි කරලා දීලා තියෙන්නේ. අද මේ රට මෙතන නෙමෙයි තියෙන්නට ඕනේ. මීට වැඩිය ගොඩාක් උතුම් තැනක තියෙන්නට ඕනේ. මේ හොරා කාපු සල්ලි ටික ගෙනාව නම් මේ මිනිස්සු පෝලිං ගානේ දුක් විඳින්නට ඕනේ නැහැ. ගෑස් නැතුව දුක් විඳින්නට ඕනේ නැහැ. අද හුඟක් අය මට කතා කරලා කිව්වා, අඬාඬ කිව්වා, "අනේ ෆාද, අද මම එන්නමයි හිටියේ. ඊයේ දවසම පෙට්‍රල් ටිකක් හොයාගන්න ගියා, හම්බුන්නේ නැහැ. අපි වෙනින් යාඥා කරන්නට කියලා." එනිසා අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේටම බාර කරමු. අපි හැම කෙනෙක්ම නැගිට සිට අපේ දේශය වෙනුවෙන් අපි කනලව් කරමු.
මේ උද්දච්ච ගතිපැවතුම් අතහැරලා බහැපත් වෙන්නට කියලා මේ දේශය විනාශ කළා හොඳටම ඇති තවත් විනාශ වෙන්නට ඉඩ නොදී එය ගොඩනගන්නට පුළුවන් මෝසස් කෙනෙක්ව අපිට දානය කරන්නට කියලා අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට කනලව් කරමු. මෝසස් ජනතාව අරගෙන ආවා. මෝසස් දෙවියන් වහන්සේට අකීකරු වුණා. දෙවියන් වහන්සේව අවිශ්වාස කළා. දෙවියන් වහන්සේ කිව්වා මෝසස්ට, මෝසස් නුඹ මට අකීකරු වුණා. නුඹ මම කියපු දේ කෙරුවේ නැහැ. ඒ නිසා නුඹ පොරොන්දු දේශයට යන්නේ නැහැ. පොරොන්දු දේශයේ පෙනි නෙබෝ කියන කඳු වැටි ඉඳලා බලපුවාම පොරොන්දු දේශයේ පේන හොඳට. මේ පේන ඉසව්වක තියෙන්නේ ඒ පෙනි ඔහුව ජීවිතක්ෂයට පත් වෙනවා, මරණයට පත් වෙනවා. මෝසස් දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන්නට ගියේ නැහැ. දේව කැමැත්ත පිළිගත් අවසානයේ මගේ තියෙන අකීකරුකම නිසායි, මගේ තියෙන උද්දච්චකම නිසායි මට පොරොන්දු දේශයට යන්නට බැරුව ගියේ. ඒ ගමන ජෝසු අරගෙන ගියා. අද අපේ දේශයේ ඒ පොරොන්දු දේශයට ගෙනියන්නට ජෝසුවා කෙනෙක් අපිට අවශ්‍යයි. අපි උන්වහන්සේට මොරගසමු මේ මොහොතේ. අපි ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු අද දවසේදී ස්වාමීන් වහන්සේගෙන් සුවය ඉල්ලා සිටින හුඟක් අය. ඒ අවුරුදු 25 සංවත්සරයේ සමරණේ පවුලට අපි ස්වාමීන් වහන්සේගේ ශක්තිය ධෛර්යය සුවේ ඉල්ලලා යාඥා කරමු. ආදර ජේසුනි, සොයිරියට නිරෝගී දරු සම්පතක් දානය කරන්න, දරුවව විභාගයට හොඳින් මුහුණ දීමට ශක්තිය දෙන්න. සියලු දෙනාගේ රැකී රක්ෂා පවුල් ආරක්ෂා කර දෙන්න. විදේශගතව සිටින දරුවාට හොඳ රැකියාවක් දෙන්න. විදේශ ගමන සාර්ථක කර දෙන්න. විවාහ වසර 10ක් ගත වෙලා තවමත් දරුවෙක් නැහැ, දරුවපතක් දෙන්න. කරගෙන යන පාතමාලාව සාර්ථක කර දෙන්න. ණය මුදල ආපසු ලබා ගැනීමට, ඉසේ ආබාධ තුල ඉන්න අය, ඇස්වල ආබාධ තුල පපුවේ මහන්සි තත්වයන්ගෙන් පෙළෙන අය, දියවැඩියා රෝගෙන් ආතරයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ගැස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා විඳින අය, දෑත් දෙපාවල හිරිය, දෑත් දෙපාවල ඉදිමීම්, කොන්දේ ආබාධ තුල සිටින අය, වකුගඩුවල ආබාධ, ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ආබාධ තුල සිටින අය, ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය, පිළිකාවන් නැතයි වෛද්‍යවරු සැක පහල කර තිබෙන අය, අපි ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. ලොකු විශ්වාසයකින් අපි උන්වහන්සේට මොරගසමු. ජීවමාන ජේසුනේ ස්ව කරන්නමා. මට පසුව හැම කෙනෙක්ම ගායනා කරන්න. ජීවමාන ජේසුනේ ස්ව කරන්නමා. ජීවමාන ජේසුනේ ස්ව කරන්නමා. ඔබ හෙළු ශ්‍රීලයින් ස්ව කරන්නමා. ඔබ හෙළු ශ්‍රීලයින් ස්ව කරන්නමා. ජීවමාන ජේසුනි ස්ව කරන්නමා. ලොකු විශ්වාසකින් ජීවමාන ජේසුනි
රැකී රක්ෂා නොමැති වාසනව සිටිනයි. තමුන්ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන් බංකොලොත් වෙලා බේකරි නිෂ්පාදනයේ සිටිනයි මට කතා කරලා කියනවා කීප දෙනෙක්. පාද විශාල ණය මුදලක් ගෙවලා ව්‍යාපාරය පටන් ගත්තේ. ගෑස් ටික නැහැ. වාරික ටික ගෙවා ගන්න හැටියක් නැහැ. පටන් ගත්ත ව්‍යාපාරය විදුලිය නැහැ, ඉන්ධන ටික නැහැ, අද වැටිලා. බේත් ටික ගන්න හැකියාවක් නැමැතිව අද රෝගී අය දවස ගානේ මැරෙනවා. අත්‍යවශ්‍ය බේත් ටික විශේෂයෙන්ම හදවත් රෝගීන් අධික රුධිර පීඩනයේ තියෙන අය, දියවැඩියාව තියෙන අය, වකුගඩු වල ආබාධ තුල ඉන්න අය, මේ අයගේ බේත් 100%ක් වැඩි වෙලා දැන් තමුන්ට තේරෙනවා මගේ ජීවිතය බේත් ටිකක් ගන්න බැරුව කෙලවර වෙගෙන යන්නේ. ජේසුස්නි ඔබ වහන්සේ ඒ අසරණ ජනතාව මැරෙන්න දෙන්නට එපා. ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයෙන් ඔවුන්ට සුවය දෙන්න. බේත් ටික ගන්න සල්ලි නැහැ. ඊ සතියේ මාව හම්බෙන්න අම්ම කෙනෙක් ආවා. ඒ වෛද්‍ය පොතත් අරගෙන වෛද්‍යවරයා බේත් වගේක් දීලා තියෙනවා ගන්නයි කියලා. සල්ලි නැහැ. රිසිට් එක බලපුවාම මං ගන්න බේතුත් එතන තියෙනවා. ප්‍රෙෂර් එකට බොන බේත්, දියවැඩියාවට බොන බෙහෙත්. අම්මේ ඔයා මේක අරගෙන යන්න ගිහිල්ලා මේක බොන්න බයවෙන්න එපා. ඔයාට ඉක්මනින්ම සනීප වෙනවයි කියලා. අද ඔය වගේ අසරණ වෙච්ච අය කොච්චර ඉන්නවද? ජේසුස්නි ඔබ වහන්සේ මේ අසරණ ජනතාව දෙස සානුකම්පිතව බලලා උන්ට සැනසීම දෙන්න. මේ අවාසනාවන්ත තත්වෙන් අපේ රට මුදා දෙන්න. මේ බලකාමෙන් අතහරින්නට බැරිව ඉන්න මේ තවත් දවසින් දවස විනාශය කරා යන ඔවුන්ගේ ඒ හිතුවක්කාර ගති පැවතුම් වෙනස් කර දෙන්න. මේ දේශය ගෙනියන්නට පුළුවන් කෙනෙකුට බාර දෙන්නට ඔවුන්ගේ සිත් සතන් වහන්සේ වෙනස් කර දෙන්න. ජේසුස්නි ජීවමාන ජේසුස්නි සුව කරන්න මා. ජීවමාන ජේසුස්නි සුව කරන්න මා. අසරණයි අසරණයි මා අසරණයි. අසරණයි අසරණයි මා අසරණයි. ජීවමාන ජේසුස්නි සුව කරන්න ජීවමාන ජේසුස්නි සුව කරන්න මා. තවත් හුඟක් අය මත් පැන්වලට, මත් ද්‍රව්‍යවලට, මත් කුඩුවලට, මත් ද්‍රව්‍යවලට බැහැ වෙලා
පවුල් පිටින් විනාශ වෙලා අධ්‍යාපනය නැති වෙලා කාලකන්නි තත්වයට පත් වෙලා ජේසුනි ඔබ වහන්සේට පුළුවන් සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියට ගෙනෙමු ඒ හැම අබ්බැහිවීමක් තුළම ඉන්න කෙනෙක්වම නිදහස් කර දෙන්නට කියලා ජීවමාන ජේසුනි නිදහස් කරන්න මා ජීවමාන ජේසුනි නිදහස් කරන්න මා ඔබ හෙළු ශ්‍රීලෙයින් නිදහස් කරන්න මා ඔබ හෙළු ශ්‍රීලෙයින් නිදහස් කරන්න ජේසුනි නිදහස් කරන්න මා ජීවමාන ජේසුනි නිදහස් කරන්න මා අපේ අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ වෙත ගෙන ආයදීම උන් වහන්සේ ඉදිරියේ තබන් හදවත්වල ආබාධ පපුවේ මහන්සි තත්ත්වයන්ගෙන් පෙළෙන අය ස්නායුවල ආබාධ හටගෙන තිබෙන අය විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවී ගියත් තවමත් දරුවන් නැහැ පවුල් ජීවිතය ආරවුල් තුළ විරසක වෙන තත්ත්වයට පත් වෙලා තියෙන පවුල් උන් වහන්සේට බාර කරමින් අපි ප්‍රාතිහාර්යක් ඉල්ලලා මොරගසමු මෙම් මොහොතේ ස්වර්ගෙන් පූපේ වුණට දෙවවදාල සේක සෑම ප්‍රබෝධයක් මේ අරඟු වී ඇත්තේ යඥා කරම්භ ජීසුස් ක්‍රිස්තුස් ස්වාමිනී දිව්‍ය ගලවම් කරවානනී දිව්‍ය වෛද්‍ය වරයානනී ජීවනදායක භෝජනය වන ඔබ වහන්සේ ඔබ වහන්සේගේම ජීවන දායක භෝජනෙන් අප ජීවිත සුවපත් කළ මැනව ශක්තිමත් කළ මැනව වේසවන්නා වූද බරුසලන්නා වූද සියල්ලනි මා වෙතරෙන්න මම නුඹලාට සැනසීම දාණය කරන්නෙමි
වදාලා වූ සුදු ස්වාමිනි ජීවිතේ වෙහස මැදින් දුක කම් කරළු ණය බර මැදින් ඔබ වහන්සේ වෙතට පැමිණ සිටින මේ ජනතාව ආශිර්වාද කරන්නට කරුණා කළ මැනව අප දේශය ආශිර්වාද කොට මේ අර්බුදකාරී තත්වයෙන් අප මුදා මේ දේශය ගොඩගන්නට හැකි නායකත්වයක් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ සිටින සේක රජකම් කරන සේක සගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ සුදු ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනවයි.